ගරු නව අමාත්‍යවරුනි, අද මේ අවස්ථාවේ අමතන්නේ ලංකා ඉතිහාසයේ ඉතාමත්ම දුෂ්කර අභියෝගාත්මක ආර්ථික වශයෙන්, දේශපාලන වශයෙන්, සමාජීය වශයෙන් රට තීරණාත්මක අවස්ථාවකට මුහුණ දී තිබෙන අවස්ථාවක්. අද මම ජේෂ්ඨත්වය සලකන්නේ නැතුව නව ඇමතිවරුන් පත් කළා තිබෙනවා. ඇමති තනතුරු වරප්‍රසාදයක් නෙවෙයි. ඒක විශාල වගකීමක්. මම තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා කිසිදු අමතර වරප්‍රසාදයක් ඇමතිවරයෙක් කියලා පාවිච්චි කරන්නට එපා. මම තමුන්නාන්සේලාගෙන් බලාපොරොත්තු වෙන්නේ අවංකව, කාර්යක්ෂමව, පිරිසුදු පාලනයකට කැපවෙන්න කියලා. ඒ වගේම ඔබ යටතේ ඇති ආයතන දූෂණයෙන් තොර ජනතා සේවයට කැපවුණු ආයතන බවට පත් කරන්නට කියලා. අද රාජ්‍ය ආයතන බොහොමයක් පවතින්නේ බරපතල මූල්‍ය අර්බුද තත්ත්වයක. ඒවා නිවැරදි කර ගැනීම ඉතාමත්ම අවශ්‍යයි. මුතුමන්ලාට ලැබෙන කරන්නට තියෙන ප්‍රධාන කාර්යයක්. අපි දන්නවා මේ ඇමති තනතුරු ලැබුණම තමන්ට ලැබෙන අමාත්‍යාංශ ආයතනවල රැකියාවල් දෙන්න සූදානම් වෙනවා. මම මේ වගේ තත්ත්වයක් යටතේ ඒක කරන්න එපා කියලා මම තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා. අත්ත වශයෙන්ම අමාත්‍යාංශ කළ යුත්තේ රැකියා නිර්මාණය කිරීම, නිෂ්පාදනය කිරීමයි. අද පවතින මේ අර්බුදය, ඒ ජනතාව ඉල්ලපු මේ සිස්ටම් චේන්ජ් එක කරන්න හොඳ අවස්ථාව. තමුන්නාන්සේලාට ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. ඒකම මම ඉල්ලා සිටිනවා මේ තරුණයන්ගෙන් ඒට උපකාර කරන්නට කියලා. පසුගිය වර්ෂ 2.5 තුල අපිට විශාල අභියෝග තිබුණා. කොවිඩ් වසංගතය, ඒ වගේම ණයබර වැනි දේවල්. එහෙම වුණත් අපෙන් අතපසු වීම සිදු වුණා. ඒවා නිවැරදි කර ගන්නට ඕන. ඒවා නිවැරදි කරගෙන තමයි අපි ඉදිරියට යන්නට ඕන. ජනතාවගේ විශ්වාසය නැවත දිනා ගන්න. දන්නවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට මීට පෙර යන්න තිබුණා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ගොවීන්ට රසායනික පොහොර ලබා නොදීම මම හිතන්නේ වරදක් කියලා මම හිතනවා. අපි ඒව නැවත ලබා දෙන්න ක්‍රියා කළා තිබෙනවා. මේ ආර්ථික අර්බුදය නිසා මතුවුණු ගැටලු රාශියකින් අද ජනතාව පීඩණයට පත් වෙලා තිබෙනවා. ඒ ගැන මම කනගාටු වෙනවා. ජීවන වියදම දරාගත නොහැකිව සිටින ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා පෝලිම්වල කාලය ගත කිරීමට සිදුවීම නැතිවන වේදනාව, අසහනය આ කෝපය ඊටාත්ම සාධාරණයි. අතීතයේ කුමන අඩුපාඩු සිදු වී තිබුණද වර්තමාන අභියෝගයන් සහ දුෂ්කරතාවයන් කළමනාකරණය කිරීමේ වගකීම තිබෙන්නේ ජනතා විසින් තෝරාපත් කළ ජනාධිපතිවරයා වන මාතයි. කුමන දුෂ්කරතාවයා අභියෝගයන් මැද්දේ වුවත් මා ඒ වගකීම පහැර අරින්නේ නැති බව මා පත් කළ ජනතාවට මම පුරුදු වෙනවා. මේ වන විට සමාජයේ මුහුණ දෙන විවිධ ගැටලු අතුරින් ප්‍රමුඛතාවය වන්නේ ආර්ථික අර්බුදයට අපි විසඳුම් සොයන්නට ඕනේ. එය විසඳන්නේ නැතුව අනෙක් කිසිදු ගැටලුවක් විසඳන්නට බෑ. ඒ නිසා රටේ ආර්ථිකයේ යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය වැදගත් තීන්දුව කීපයක්ම මේ වන විටත් මා විසින් ගෙන තිබෙනවා. ඒ මූලික සහ ඉතා වැදගත් පියවරක් ලෙස නව මුදල් ඇමතිවරයෙක් දීර්ඝ කාලීන අත්දැකීම් සහිත නව මහ බැංකු අධිපතිවරයෙක් සහ නව භාණ්ඩාගාර ලේකම්වරයෙක් පත් කිරීමට කටයුතු කළා. ඒ වගේම ආර්ථික කළමනාකරණ ශාස්ත්‍රයේ ජාත්‍යන්තර අත්දැකීම් හා ඉහළ පිළිගැනීමක් සහිත ආර්ථික විශේෂඥයින් තිදෙනෙකු ආර්ථික කළමනාකරණය පිළිබඳව රජයට හා මට උපදෙස් දීමට විපත් කළා තියෙනවා. ඒ වගේම රජයට සහාය දීමට රාජ්‍ය සහ පුද්ගලික අංශයේ විශේෂඥයින් පිරිසකුත් විපත් කළා තිබෙනවා. මේ කණ්ඩායම සමග එක්ව අපි විසින් රටේ ආර්ථිකය යලි ස්ථාවර කිරීම සඳහා වැදගත් තීරණ ගණනාව පසුගිය දින කීපය තුළ අපි ගනු ලැබුවා. අප හැම විටම ජනතාවට සත්‍ය පවසන්නට ඕනේ. ජනතාවගෙන් යථාර්ථය වසන් කිරීමෙන් පළක් නැහැ. ඔබට ලැබෙන තොරතුරු බුද්ධියෙන් විමසා කරුණු වටහා ගන්නා ලෙස මා ඔබෙනුත් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ප්‍රශ්නය තේරුම් ගත්තොත් පමණයි අපිට විසඳුම් සොයන්නට පුළුවන් වෙන්නේ. ඒ සඳහා අපට ඔබ සියලු දෙනාගේ සහාය හා එකඟතාව අවශ්‍යයි. අද වෙන විට අපේ රට බරපතල විදේශ විනිමය හිඟයකට හා ණය අර්බුදයකට මුහුණ දී තිබෙනවා. මේ අවස්ථාවේ අප සතුව ඇති සීමිත විදේශ විනිමය ජනතාවගේ අවශ්‍යතා සඳහා යොදා ගන්නට ඕනේ. එසේම හදිසි විදේශ විනිමය අවශ්‍යතා සඳහා මුදල් සොයා ගන්නට ඕනේ. කෙටි කාලීනව ගෙවිය යුතු විදේශ ණය ගෙවීමට අපට ඇති අපහසුතාව අපි මේ වෙන විටත් ණය හිමියන්ට දැනුම් දීලා තියෙනවා. මේ අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් ආරම්භ වෙලා තියෙනවා. මා විසින් අලුතින් පත්කොට ඇති ආර්ථික කළමනාකරණ කණ්ඩායම මේ වෙන විටත් අපගේ මිත්‍ර රටවල් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර ආයතන සමග සාකච්ඡා ආරම්භ කළා තියෙනවා. රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට එළඹෙන්නට කැමැති බව දැනුම් දුන්නේ මීට මාසකට පමණ පෙරයි. ඒ සාකච්ඡා ඉදිරියට ගෙන යාම සඳහා මුදල් ඇමතිවරයා හා අදාළ නිලධාරීන් මේ වෙන විටත් ඇමරිකාවට ගොස් තිබෙනවා. තෙල්, ඖෂධ සහ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක්ම ආනයනය කිරීම සඳහා අපට ඉන්දියාවෙන් ණය පහසුකමක් ලැබිලා තියෙනවා. ඊට අමතරව ගෑස්, පොහොර, කිරිපිටි හා ඖෂධ ආනයනය සඳහා සහාය ලබා දීමට ලෝක බැංකුව ඉදිරිපත් වී සිටිනවා. ජනතාවට අවශ්‍ය තෙල් සහ ගෑස් මේ වන විටත් රටට ලැබෙමින් පවතුනත් පසුගිය දිනවල ඒවා නිසියාකාරව බෙදා හැරීම සිදු වුණේ නැහැ. මේ නිසා ජනතාවට සිදුවන අපහසුතාවයන් අවම කිරීමට අපි දැන් කටයුතු කරමින් සිටිනවා. වෙළඳ පොලේ ඉන්ධන හිඟයට තවත් ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ ඉදිරියේදී හිඟයක් ඇති වෙනයි සැකයෙන් ජනතාව විශාල වශයෙන් ඉන්ධන රැස් කරනවා. මේ නිසා රට තුල ඉන්ධන ඉල්ලුම සාමාන්‍ය තත්ත්වයට වඩා විශාල වශයෙන් ඉහළ ගොස් තියෙනවා. ජනතාව පත්වී ඇති දුෂ්කරතාවයන් අයුතු ප්‍රයෝජන ලබන ජාවාරම්කාරයන් පිරිසකුත් මේ වෙන විට බිහි වී තිබෙනවා. මේ තත්ත්වය පාලනය කිරීමටත් රජය මැදිහත් වෙලා කටයුතු කරනවා. මම මෙයාගෙන් ඉල්ලා සිටිනවා මේ වගේ අසීරු අවස්ථාවකදී ඒවායින් වැළකෙන්නට කියලා. ඉතිරි සති කිහිපය තුළ ඉන්ධන හා ගෑස් හිඟය පාලනය කර ගැනීමට අවශ්‍ය තීන්දුව සහ තීරණ අපි දැනටමත් අරගෙන තිබෙනවා, අපි ක්‍රියාත්මක කරගෙන යනවා. පසුගිය කාලේ දීර්ඝ විදුලිය කැපීම් වලටත් හේතු වේ බලාගාරවලට අවශ්‍ය ඉන්ධන හිඟය. මේ දුෂ්කරතා මැද්දේ වුවත් අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් ලබාගෙන ඉදිරි කාලයේදී විදුලිය කැපීම පැය දෙකකටවත් සීමා කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. කෙටි කාලීන ගැටලු වලට විසඳුම් සොයන අතර අපි මේ తත්වය යලි ඇති නොවීමට කටයුතු කරන්නට ඕනේ. දේශපාලන හේතු මත දශක ගණනාවක් පුරා ප්‍රමාද කරන ලද සමහර තීන්දු තීරණ කොපමණ දුෂ්කර වුණත් අප විසින් ගත යුතුව තිබෙනවා. දැන්වත් ආර්ථිකය නිවැරදි මඟකට ගෙන අපේ අනාගත පරම්පරාවේ අපේක්ෂා ඉටුවන රටක් ගොඩනැගීමේ වගකීම අපට තිබෙනවා. අද අප මුහුණ දී තිබෙන බරපතල අභියෝගය ජය ගැනීමට අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ජාත්‍යන්තර ආයතනවල මෙන්ම මිතුරු රටවල සහායද අවශ්‍ය වෙනවා. ඒ සහාය ලබා ගන්නට පුළුවන් වන්නේ රට තුල දේශපාලන ස්ථාවරත්වයක් තිබුණොත් පමණයි. මේ අවස්ථාවේ රටේ යහපත සඳහා මම සියලු දේශපාලන පක්ෂ එකතු වන්නට කියලා ආරාධනය කරනවා. ඒ වගේම මේ අර්බුදය විසඳන්නට අප සමග එක්වන්න කියලා මම පසුගිය දාම සියලුම පක්ෂවලට ආරාධනය කළා. මා එකල ආරාධනය පිළි අරගෙන අප සමග එකතු වෙලා කටයුතු කරන්නට ඒ අයට තමමත් අවස්ථාව තිබෙනවා. මේ අසීරු කාලය තුල රාජ්‍ය පාලනය කරගෙන යෑම සඳහා ජාත්‍යන්තරය සමග ගනුදෙනු කිරීම සඳහා සීමිත සංඛ්‍යාවකින් සමන්විත මේ අමාත්‍ය මණ්ඩලය පත් කරන්නට මම තීරණය කළේ. මේ කැබිනට්ටුව නව කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් බොහෝ දෙනෙක් සිය කැමැත්තෙන් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් වෙලා තරුණ උගත් නව කණ්ඩායමකට අවස්ථාව ලබා දීලා තිබෙනවා. ලංකාව ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාත්මක වන රටක්. රටවැසියන් සියලු දෙනාගේම ආරක්ෂාව හා නිදහස රඳා පවතින්නේ ව්‍යවස්ථානුකූලව ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකි. සමාජයේ ඉතාමත්ම ක්‍රියාශීලී ජනකොටස වන තරුණ පරපුර තමන්ගේ පීඩනය ඔවුන්ටම ආවේනික ක්‍රමවේදවලින් පිට කරන විටය. එහි කිසිදු වරදක් තියෙනවයි කියලා මම හිතන්නේ. රටේ අනාගතය බාරගන්න සිටින තරුණ පරපුරට තම අදහස් පළ කරන්නට, විරෝධතා සංවිධානය කරන්නට හා උද්ඝෝෂණ කරන්නට අද සම්පූර්ණ නිදහස තිබෙනවා. ඔවුන් නිර්මාණශීලී ලෙස ඔවුන්ගේ විරෝධතාවන් පවත්වාගෙන යද්දී විනයානුකූලව තම රාජකාරිය ඉටු කරන පොලිසිය, වගේම ත්‍රිවිධ හමුදාවල අංශවල නිලධාරීන් මම විශේෂයෙන්ම අගය කරනවා. ඔබ දන්නවා පසුගිය වසර 2.5 තුල මම උද්ඝෝෂණවලට, පෙළපාලිවලට, විරෝධතාවලට ඉඩ දීලා තිබුණා, නිදහස දීලා තිබුණා. කිසිම මගේ කාර්යාලය ළඟට පැමිණි විරෝධතා පවා මම විසිරුවා හරින්නට ක්‍රියා කළේ නෑ. මම විරෝධතාකාරුවන් අතර හිටින බහුතරයක් තරුණ පිරිස තමන්ගේ රටට සැබවින්ම අවංකවම ආදරය කරන අයයි කියලා මම විශ්වාස කරනවා. රට වෙනුවෙන් ඔවුන්ගේ පෙරට පැමිණීම අනාගතය පිළිබඳ සුභවාදී ලකුණක් ලෙසත් මම දකිනවා. ජාති, ආගම් හෝ දේශපාලන ભેදයකින් තොරව රටට ආදරය කරන වැඩි දෙනෙකුට අවශ්‍ය වන්නේ වත්මන් පාලන ක්‍රමය තුල ඇති වැරදි නිවැරදි කොට රට ගොඩනැගීම මිස රට අරාජික කිරීම නොවේ කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මම මේ තරුණයන්ගෙන් ඉල්ලන්නේ ඔබේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාවන් කලාකාරී මඟකට යොමු කරන්නට අවස්ථාවාදීන්ට ඉඩ දෙන්න එපයි කියන එකයි. ගරුතර මහා සංඝරත්නය, පූජකතුමන්ලා, වෘත්තීයවේදීන්, කලාකරුවන්, මාධ්‍යවේදීන්, විදේශවල ජීවත් වන ශ්‍රී ලාංකිකයන් හා විවිධ දේශපාලන කණ්ඩායම්වල සමාජිකයන් ඇතුළු බොහෝ දෙනෙකු රටේ පවතින තත්ත්වය ගැන නොයෙක් අදහස් මට ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ සියලු අදහස් වලට මා සංවේදීව සවන් දෙනවා. 69 ලක්ෂයක් ජනතාව ඔවුන්ගේ ඡන්දය, අයිතිය භාවිතා කොට මට වගකීම බාර දුන්නේ විශාල විශ්වාසයකින්. මගේ දුර කාලය තුල ඒ බලාපොරොත්තු ඉටු කිරීමට මා බැඳී සිටිනවා. ඒ අනුව වත්මන් අර්බුදය, ජනතාව අපේක්ෂා කළ වෙනස ලබා දීම සඳහා මම අවස්ථාවක් කරගන්නවා. මම මේ රටේ ජනතාවගේ මුදල් හොරකම් කළා නැහැ. මගේ දෑත් එදත් අදත් පිරිසිදුයි. මං ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ බොහෝ දෙනෙකුගේ මගෙන් කළ ඉල්ලීමනි හින්දා මිසක් බලයට ඇති අවශ්‍යතාවයක් නිසා නොවේ. මගේ ජීවිත කාලය තුලදී මම හමුදාවේ නිලධාරියෙක් වශයෙන් අවුරුදු 20ක් මේ රටට මම සාර්ථකව සේවය කළා තියෙනවා. ඒ වගේම ආරක්ෂක ලේකම්වරයා වශයෙන් මම සාර්ථකව මේ රටට සේවය කළා තියෙනවා. ඒ වගේම නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් මම සාර්ථකව සේවය කළා තියෙනවා. ජනතාව විසින් තෝරාපත් කළ ජනාධිපතිවරයා ලෙස මම හැම විටම කටයුතු කරන්නේ විවස්ථානුකූලව හා ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුලයි. රටේ ව්‍යවස්ථාදායක බලය තිබෙන්නේ පාර්ලිමේන්තුව සතුවයි. ඒ නිසා විවස්ථාවේ සිදුවිය යුතු වෙනස්කම් ගැන මෑත කාලේ විවිධ දේශපාලන පක්ෂ විසින් ප්‍රකාශ කරන ලද අදහස් පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කළ අවශ්‍ය වෙනස්කම් සම්මත කර ගැනීමට අවකාශය තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පූර්ණ සහාය ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුවට ලබා දීමට මම සූදානම්. ඒ අනුව රටේ උත්තරීතර ව්‍යවස්ථාවට ගරු කරමින් ඉදිරියටත් අවශ්‍ය වෙනස්කම් සිදු කොට මේ අර්බුදයෙන් රට මුදවා ගැනීමට මා ඔබට පොරොන්දු වෙන අතර ඒ සඳහා ජනතාවගෙන් අවශ්‍ය සහාය ලබා දෙන ලෙස මම සියලු දෙනාගෙන් ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලා සිටිනවා. ඒ වගේම මම නැවත වරක් ඔබ හැමට සුභාශිංසනය කරනවා. ඒ වගේම ජනතාව අපේක්ෂා කරන අවංකව කාර්යක්ෂමව පිරිසිදුව ජනතාවට සේවය කරන මෙන් මම නැවත වරක් ඔබතුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.